තෙරුවන් සරණයි. බුදුන් පිදුමට කිරිපිඩු සාදා ගන්නා ආකාරය ගැන අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. සම්බුදුරජාණන් වහන්සේට අක්‍රතම අයුරින් පූජා පවත්වන්නට අපි කවුරුත් කැමති. බුද්ධ පූජාවන් නිවැරදි ආකාරයෙන් සිදු කරනකොට ලොකු පිනක් රැස් වෙනවා. ඒත් නිවැරදි විදියට යම් යම් පූජාවන් සකස් කර ගන්න ආකාරය බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා නොයෙක් පූජාවන් අතරින් භාග්‍යවතුන් වහන්සේ උදෙසා දිය නුමුසු කිරි ආහාර පිළියෙල කර ගන්නා නිවැරදිම ආකාරය මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. මීට වසර 2605කට පෙර උදා වූ සුපින්බර වෙසක් පොහෝ දිනයේ උරුවෙල් ජනපදයේ සේනානි නියම් ගමේදී ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කිරි අහරින් පිදුම් ලැබුවා. සුජාතා සිටු දියණිය විසින් පූජා කරන්නට යෙදුන ඒ ශීරපායාස දානය වළඳා එදින හවස් යාමයේ වජ්‍රාසනයේ වැඩ සිටි බෝසතාණන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය සාක්ෂාත් කොට වදාළා. ඒ මහත්ඵල මහානිශංස වූ ශීරපායාස දානය සැකසෙද්දී මහා බඹු එයට ඉහලින් චත්‍රයක් දැරූ බවත් සතරවරම් දෙව් රජවරු සතර දෙසින් රැකවල් කළ බවත් සක්ති විදුන් එය පිසින්නට සඳුන් දර දැල්ලූ බවත් දෙවිවරුන් දිව්‍ය ඕජස් එයට එක් කළ බවත් පොතපතේ සඳහන් වෙනවා. එවන් වූ මහානීය පූජාවක් සකසා ගැනීම ගැනයි මේ සටහන තබන්නේ. අපගේ භාග්‍යවතුන් වහන්සේට පූජා කිරීම උදෙසා දිය නුමුසු කිරි ආහාර නිවැරදිව සකස් කරගන්නේ මෙහෙමයි. මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය. මෙහි දක්වා ඇත්තේ සහල් කිලෝ එකකට අදාළ ප්‍රමාණයන්. සුවඳැල් සහල් කිලෝග්‍රෑම් එකයි, වියලි කජු මද ග්‍රෑම් 125යි, වියලි මිදි ග්‍රෑම් 200යි, රට ඉඳි ග්‍රෑම් 250යි, ඇපල් ගෙඩි 2යි, තැමිලි ගෙඩි 4යි, එලකෙලි ලීටර් 5යි, බටන් ග්‍රෑම් 100යි, මාජරින් නුසුදුසුයි, එනසෑල් ග්‍රෑම් 15යි, කරාඹු නැටි ග්‍රෑම් 10යි, ස්ට්‍රෝබෙරි ගෙඩි කිහිපයක්, මී පැණි කාලක් පමණ. සාදා ගන්නා ආකාරය. සුවඳැල් සහල්ගෙන තැඹිලි වතුරෙන් හොඳින් සෝදා ගන්න. ඉන්පසු තැඹිලි වතුරේම පෙගෙන්නට තබන්න. එනසාල් සහ කරාබු නැටි බැදගෙන කුඩුවන ලෙස කොටාගෙන එය එලකිරි ස්වල්පයක දමා තම්බා ගන්න. ඉන්පසු එම එලකිරි ස්වල්පය පෙරා වෙනම තබා ගන්න. එලකිරි ලීටර් 5ක්ගෙන ප්‍රමාණවත් භාජනයකට දමා රත් කරන්න. එය නටන තරමට රත් වූ විට එයට කරාබු නැටි සහ එනසාල් තැඹූ එලකිරිද බටර්ද එක් කරන්න. ස්වල්ප වේලාවක් තබා පෙගෙන්නට තැබූ සුවඳැල් හාල්ගෙන නටන කිරි බඳුනට එක් කරන්න. ඉන්පසු කරවීම වැලැක්වීම පිණිසත් උතුරා ඉවත්වීම වැලැක්වීම පිණිසත් දිගටම හැඳිගාන්න. ඒ අතරතුර සහල් ඇට පොඩිවන තරමට ඉදී තිබේදැයි වරින් වර පරීක්ෂා කරන්න. යම් තරමකට ඉදීගෙන එන විට එයට කජු එකතු කරන්න. සහල් ඇට හොඳින් පොඩිවන මට්ටමට එන්නට ටික වේලාවකට පෙර වියලි මිදි ස්වල්පයක්ද රට ඉඳිද එක් කර ගන්න. සහල් ඇට සම්පූර්ණයෙන්ම අතින් පොඩි කළ හැකි මට්ටමට ආවිට ලිපෙන් බාගන්න. වියලි මිදි එක් කළ යුත්තේ ලිපෙන් බාගන්නට ටික වේලාවකට පෙරයි. නැතිනම් වියලි මිදි වැඩිපුර තැම්බී රසය වෙනස් වෙනවා. ලිපෙන් බාගන්නා විට කිරි ආහාරය උකුවට තිබිය හැකි. එය ගැටලුවක් නොවෙයි. උකුභාවය නැතිවන තෙක් රත් කිරීමෙන් වළකින්න. ලිප මත තැබිය යුත්තේ සහල් ඉදෙන තෙක් පමණයි. ලිපෙන් බාගත් කිරි ආහාර පිරිසිදු හැන්දකින් ඉතා පිරිසිදු පාත්‍රයකට බෙදා ගන්න. උකුවට තිබුණද පාත්‍රයට දමා ටික වේලාවකින් උකුභාවය නැති වී ඝන බවට පත්වෙනවා. ඉන්පසු මීපැණි ප්‍රමාණවත් අයුරින් සුන්දරව රවුමට එකතු කරන්න.
එසේම අලංකාරව කපාගත් ඇපල්ද ස්ට්‍රෝබෙරිද කොට්ටපොල්ද කචු ස්වල්පයක් සහ වියලි මිදිද එම කිරි ආහාරයට උඩින් එය සැරසීම පිණිස සුදුසු අලංකාර ආකාරයට අතුරන්න. විශේෂයෙන් මෙම ආහාරය සඳහා ලුණු එකතු නොකරන්න. ඉන්පසු සුන්දර ආවරණයකින් වසා භාග්‍යවතුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය උදෙසා මහත් ශ්‍රද්ධාවෙන් පූජා කරන්න. මෙහිදී මුඛවාඩම් බැඳගෙන පිරිසිදු ස්ථානයක පිරිසිදු ඇඳුම් පැළඳුම් ආදිය ඇඳගෙන පිරිසිදු උපකරණ පමණක්ම යොදා ගනිමින් කිරි ආහාර සකස් කිරීම ඉතා යෝග්‍යයි. එසේම උඩුවියන් ආදියද බැඳගත හැකිනම් ඉතා හොඳයි. බුදුගුණ ශ්‍රවණය කරමින් හෝ බුදුගුණම සිතමින් ඒවා සකස් කරන්න. කෙළ බිඳිති ආදිය විසිවීමට ඉඩ ඇති නිසා ශබ්ද නගමින් කතාබස් කිරීමෙන් වළකින්න. මේ අයුරින් ඉතා පිරිසිදුව සහ ශ්‍රද්ධාවෙන් යුතුව සකස් කරගත් කිරි ආහාර සිල්වත්ව මහත් සැදැහැත් කර්ම කර්මඵල අදහාගෙන භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා කිරීමෙන් මහත් ආනිශංස ලැබෙනවා. අප සියලූ දෙනාටම උතුම් ශ්‍රී සම්බුද්ධ පූජාවන් මනාකොට සකසා සිදුකරලීමේ භාග්‍ය උදාවේවා. මෙවැනි වීඩියෝ නැරඹීමට අපගේ YouTube channel එක subscribe කරන්න.